මට සම්පත් දසනායක මන්ත්‍රීතුමා. ගරු මුලාසනේ විනාඩි 6ක කාලයක්. කාරක සභා සභාපතිතුමියනි, අද 10 වෙනි පාර්ලිමේන්තුවේ මං හිතන්නේ මේ විවාදය ජනාධිපතිතුමාගේ රාජාසන කතාව. මං හිතන්නේ ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරු පොහොසත් රටක් හදන්න යනවා. නමුත් 3 වෙනි වාරිකයේ තව මාස දෙකකින් IMF 3 වෙනි වාරිකයේ අපි ගන්න යන්නේ පොහොසත් රටක් හදන්න. 27 ඉඳන් පොලි ගෙවන්න ඕන, 43 වෙනකන් ගෙවන්න වෙනවා. 27 ටික වැඩි වෙලා 43 වෙනකන් ගෙවනවා. අපි ඔක්කොම එකතු වෙලා ගෙවන්න වෙයි. කමක් නැහැ, ආණ්ඩුවට පොහොසත් රටක් හදන්න පුළුවන් නම් අපේ සහයෝගය අපි දෙනවා. හැබැයි ඒකට අපි ඔක්කොම එකට වැඩපිළිවෙලක් ඇතුව යන්න වෙයි. මොකද අපි ওই පැත්තේ හිටියා, අගමැතිතුමිය මේ පැත්තේ හිටියා. අපි ওই පැත්තේ ඉඳලා අපේ ගෙවලුත් ගිනි තිබ්බා, මගේ තිබ්බේ නැහැ, අනිත් අයගේ. ඔය විදියට කතා කරන්න ගිහිල්ලා හැබැයි ඊට වැඩිය වගකීමෙන් ওই පැත්තේ ඉඳන් කටයුතු කරොත් විපක්ෂය ගැන කියන දේවල් පොඩ්ඩක් හරි 100ක් කිව්වොත් 99ක් හරි ඔළුවට දාගෙන, 99ක් නෙවෙයි එකක් ඔළුවට දාගෙන 99ක් පැත්තකට දාලා වැඩේ කරොත් හොඳයි. ඒකත් මම මේ වෙලාවේදී කියන්න ඕන. Facebook එකේ කතාවක් තියෙනවා, තිබ්බ මේ ඊයේ පෙරේදා. සුගත් ත්‍රීලක රත්න එව්වේ චාමර සම්පත් සෙන්කෝලේ උස්සන් එක දුවන්න පුළුවන් කෙනෙක් ඉන්නවා. එවලා තියෙනවා සුගත් ත්‍රීලක රත්න බෙන් ජොන්සන් පැරද්දුවා 42ට දුවලා. මම දන්නවා 400. හැබැයි සුගත් ත්‍රීලක රත්නට මේක දුවන්න පුළුවන් වුණාට අරක මං උස්සන් යනකොට මංව පෙරලා ගන්න බෑ. ඒකත් පොඩි ප්‍රශ්නයක් තියෙනවා. Facebook එකේ කියලා තියෙනවා අපි ඕක උස්සන්නේ. මොකද මේ මෑත ඉතිහාසයේ ලෝකේ හොඳම ආණ්ඩුව ඕගොල්ලන්ට දීලා තිනවා මේ රටේ මිනිස්සු. මෑත ඉතිහාසයේ, මේ ඉතිහාසයේ මෑත කාලේ හොඳම ආණ්ඩුව ඕගොල්ලන්ට දීලා තිනවා. මෝදිගේ ආණ්ඩුව මෙච්චර නෑ, ඇමරිකන් අලුත් ජනාධිපතිගේ ආණ්ඩුවට මෙච්චර නෑ. මේ ඉතිහාසයේ කොහෙවත් ඕගොල්ලන්ට දීපු බලයක් මේ ලෝකේ දීලා නෑ. එතන ඒ බලය අරගෙන මිනිසුන්ගේ ප්‍රශ්න ටික විසඳන්න. අනුර කුමාර ජනාධිපතිතුමාගේ කතාවක් තියෙන හැම වෙලාවෙම පොඩ්ඩක් කල්පනා කරලා බලන්න. කල්පනා කරලා බලන්න කි කිය ඉන්න බෑ. තව තියෙන්නේ දින 1800යි. දින 1875යි 1875යි ජනාධිපතිතුමාට තියෙන්නේ අවුරුදු 5 වැඩි කරාම. ඒකෙන් 1875ෙන් දැන් 75ක් ඉවරු වුණාම පොඩ්ඩක් කල්පනා කර කර ඉඳලා බලන්න වෙලාවක් නැහැ. ඒ වගේම පොඩ්ඩක් කල්පනා කරලා බලනවා වගේම තව කතාවක් කියනවා ජනාධිපතිතුමා. කෙටි කාලයක් ඉවසන්න කියලා. කෙටි කාලයක් ඉවසන්න වෙලාවක් නැහැ ජනාධිපතිතුමා. රට ගිලිලා තියෙන රට ඕගොල්ලොන්ට ජනතාව බාර දීලා තිනෝ මේ රට ගොඩ ගන්න කියලා. ජනාධිපතිතුමාගේ රාජාසන කතාව මං ඇහුවා. අපිට හැම රාජාසන කතාවක්ම අපි කතාවලදී අපිට මීට සති දෙකකට කලින් හැමදාම අපිට ටේබල් කරා. හැබැයි අද අපිට මේ රාජාසන කතාව අද ටේබල් වුණේ. කමක් නැහැ. අපි මේ විවාදයේදී අපි ඒක ඇදින්න යන්නේ. අද ටේබල් වෙච්ච කතාව අරගෙන තමයි අපි මේ රාජාසන කතාවට සූදානම් වෙලා තියෙන්නේ. ඒකින්ද ජනාධිපතිතුමාගේ රාජාසන කතාවේදී කිව්වා වින්දිතයන්ට සාධාරණ ඉෂ්ට වෙන්න ඕන, වැලි තලාවකින් වැහිච්ච ඒවා එන් වෙන්න ඕන. හරි, අපි පිළිගන්නවා. විජේ කුමාරතුංග වෙඩි තිබ්බේ කවුද? තුබක්කු ගෙනාවේ කොහෙන්ද? පොල්ලෙහෙන් කොට ගොයි ගැරජ් එකෙන්ද ගත්තේ? කොහෙන්ද ගෙනාවේ? කොහෙන්ද TPICS එක ගෙනාවේ? ඒවා JVP එකේ account එකට තමයි ඒ කාලේ බැරුණේ. අපි පිළිගන්නේ ඒක JVP account එකේ තියෙන්න ඕන කියලා. ඒක ජනතා විමුක්ති පෙරමුණේ account එකේ තියෙන්න ඕනේ නැහැ විජේ කුමාරතුංග ඝාතනේ. අපි ජනාධිපතිතුමාගේ රාජාසන කතාවේදී කියපු වැලි තලාව වලින් වැහිච්ච ඒවා ඇදලා ගන්න ජනාධිපතිතුමා වෙඩි තිබ්බේ කොතනද? වෙඩි ගත්තේ කොතනද? තුවක්කුව ගත්තේ කාද? සාධාරණයක නම් යසෝදරාටයි විමුක්තිටයි ජනාධිපතිතුමාගෙන් ලබා දෙන්න. යසෝදරා දුවටයි විමුක්ති පුතාටයි විජේ කුමාරතුංගගේ දරුවෝ දෙන්නට සාධාරණ ඉෂ්ට කරන්න. තව විනාඩි දෙකක් අද රෝණ විජේවීර මරපු විදිය, ඇස් බැන්දේ කොහෙන්ද කිරලපොන පොලිසිය බැන්ද විදිය කොහමද, ඇස් බැඳලා අරන් ගිහිල්ලා මරපු විදිය කොහමද කියන එක ඡායාරූප ශිල්පියෙක් අද YouTube වල හැමදාම කියනවා. තව විනාඩි දෙකයි මන් කියනවා. මරපු විදිය අමුෙන්ද මැරුවේ කොහමද මැරුවේ, අලු ටික දැම්මේ කොහෙද, කොහෙතනද බොරල්ල කනත්තේ, කොයි විදියටද මැරුවේ කියන එකත් ජනාධිපතිතුමාට කියන්න හොයන්න කියලා. රෝණ විජේවීරත් මිනිස්සෙක්. මොනා විදියට රෝණ විජේවීර මේ රටේ මොන නායකයා වුණත් රෝණ විජේවීර මරපු විදියත් හොයන්න කියන්නේ. විජේ කුමාරතුංග මරපු විදියත් හොයන්න කියන්නේ. ඒ වින්දිතයන්ට සාධාරණ ඉෂ්ට කරනවා වගේම රෝණ විජේවීරගේ දරුවන්ටත් සාධාරණ ඉෂ්ට වෙන්න ඕන. ඒ වගේම විජේ කුමාරතුංගගේ විමුක්තිටත් සාධාරණ ඉෂ්ට වෙන්න ඕන. යසෝදරාටත් සාධාරණ ඉෂ්ට වෙන්න ඕන.
අන්න ඒක අපි මේ වෙලා වෙදි කියන්න ඕන. හැබැයි ජනාධිපත්තුම ඒ ගැන හොයනවනම් ඒ වෙනුවෙන් මීට වැල් අවසාන වෙලාවයි මම කියන්න ඕන. මේ ඔය ආණ්ඩු පක්ෂෙත් විපක්ෂෙක් කොහෙවත් හිටියන. 1989 ලංකාවේ ලොකුම භීෂණය ලොකුම සිද්ධිය වුණේ මගේ ගමේ. සෙන්තෝමස් ගුරුතලාව සෙන්තෝමස් ළමයි 4 දෙනෙක් එක පවුලක ගියානන්ගේ මේ ආණ්ඩු පක්ෂයවත් විපක්ෂයවත් හිටියේ නැහැ. ගුරුතලාව සෙන්තෝමස් එකට ඒ කාලේ ළමයි 4 දෙනෙකුට ඉගෙන ගන්න යන්න බෑ. එකම පවුලේ ගුරුතලාව සෙන්තෝමස් එක ගියා එක ළමයි 4 දෙනෙක්. එක ළමෙක් හාලියල්ල සෙන්ට්‍රල් එකේ ගියේ ලොකු ළමයා. හාලියල්ල සෙන්ට්‍රල් එකේ ගිය ළමයා ජනතා විමුක්ති පෙරමුණට වැඩ කළා. හැබැයි ජනතා විමුක්ති පෙරමුණට වැඩ කරපු ළමයා වෙනුවෙන් 5 දෙනෙක් 6 දෙනෙක් එක ගෙදර අලු වුණා. අන්න ඒව හොයන්න. එහෙම පවුලක් මේ ආණ්ඩු පක්ෂෙත් විපක්ෂෙත් 89 එහෙම පවුලක් විපක්ෂ නායකතුමා මේ රටේ නැහැ. 4 දෙනෙක් ගුරුතලාව සෙන්තෝමස් ගියා. ඒ 4 දෙනාම සෙන්තෝමස් ගුරුතලාව සෙන්තෝමස් ඒ කාලේ 4 දෙනෙකුට යන්න බෑ එක පවුලේ. 4 දෙනෙක් සෙන්තෝමස් අධිකාරි පවුලට සාධාරණීෂ්ට කරන්න ඒ දරුවෝ දෙන්නෙක් ඉතුරු වෙලා ඉන්නවා දැන්. 6 දෙනාගෙන් දෙන්නෙක් අනිත් ඔක්කොම අලු බවට පත් වුණා. කාලේ අවසන් කියලා මේ ජනාධිපතිතුමාගේ කතාවත් එක්ක වැලිතලාවකින් වැහිච්ච දේවල් නැවත ඇදලා ගන්න. විජේ කුමාරතුංගටත් ඒ පවුලටත් ඒ වගේම විජේ වීරටත් ඒ සාධාරණීෂ්ට කරන්න. විජේ වීරගේ පවුලටත් ඒ සාධාරණීෂ්ට. කාලේ අවසන්. සියලු දෙනාට ස්තුතියි.